අපේ රටේ ඈත අතීතයේ පටන් අලබතල වලට හිමි වෙලා තිබුණේ සුවිශේෂ ස්ථානයක්. ගම්බද ජීවත් වන අපේ ගැමියන් අදටත් අලබතල වලින් වේලක් පිරිමහගන්නේ හරිම කැමැත්තෙන්. මේ අලබතල අතර කිරියල වගාව කාතරත් අද ජනප්‍රිය වෙලා තිබෙන්නේ එහි ඇති රසයත් ගුණයත් නිසායි. තෙත් කලාපයේ ගෙවතු භෝගයක් වශයෙන් තිබ්බ කිරියල අද විශාල වෙළඳපළක් ඇති මුදල් රූපේන භෝගයක් බවට පත් වෙනවා. සෙවන ප්‍රියකරන භෝගයක් වන මෙය වියලි කලාපයේ ආන්තික කුඹුරු ඉඩම්වලත් තෙත් කලාපයේ බෑවුම් සහ වගුරු බිම්වලත් මහා පරිමාණයෙන් වගා කරනවා. ඉසුරු කියන්නේ ඉහළ ගුණාත්මයෙන් යුත් අලනිපද වෙන මාස 8කදී 10කදී වැඩි අස්වැන්නක් ලබා දෙන හොඳ කිරි අල ප්‍රභේදයක්. අස්වනු නෙලීමෙන් පසු ලබා ගන්නා මව් අල පැල නිපදවා ගැනීමට භාවිත කරනවා. හොඳින් වැඩුණු මව් අලයකින් සිටුවීමට සුදුසු පැල 15ක් පමණ ලබා ගන්නට පිළිවෙල. වැඩි අස්වැන්නක් ලබා දුන් මව් අල වලින් ලබා ගන්න පැල සිටුවීමෙන් හොඳ අස්වැන්නක් ලබා ගන්නට පිළිවෙල. තෝරාගත් මව් අල අගල් එකහමාරක් දෙකක් පමණ ඝනකම පෙතිවලට කපා තවාන් කරන්නට ඕන. තෙතමනේ ආරක්ෂා කර ගැනීම වැදගත්. ඒ නිසා වරින් වර ජල සම්පාදනය අනිවාර්යයි. මෙහෙම සකස් කළ තවානෙන් මාස එකහමාරකදී සිටුවීමට සුදුසු පැල ලබා ගන්නට පිළිවෙල. පළමු වගාවේ මව් කරඬුද නව වගාවක් සඳහා එකවරම සිටුවීමට සිටුවීමේදී ලබා දෙන පරතරය වගා ක්‍රම අනුව වෙනස් වෙනවා. තනි වගාවක් වශයෙන් වගා කරන විට මීටර් 1.1 පරතරයටත් අතුරු වගාවක් ලෙස වගා කරන විට මීටර් 1.2 1.2 පරතරයටත් සිටුවීම සුදුසුයි. සිටුවීමට වලවල් කපන විට සැහැල්ලු පසක නම් දිග සෙන්ටිමීටර් 45ක් පළල සෙන්ටිමීටර් 45ක් සහ ගැඹුර සෙන්ටිමීටර් 45ක් යන ප්‍රමාණයේ වලවල්ද මැටි පසක නම් සෙන්ටිමීටර් 60යි 60යි 60 ප්‍රමාණයේ වලවල්ද සකස් කරගත යුතුය. මෙම වලවල් පිරවීමේදී ගැඹුරෙන් 3න් 1ක් පමණ මතු පිටපස් සහ කාබනික පොහොර කූඩා 1ක් පමණ දමා වල පුරවා ගත යුතුය. මෙම වල මැදින් සැහැල්ලුවට සිටනසේ පැලේ සිටුවා ගැනීම සුදුසුයි. කොහොම වුණත් පොහොර යොදන විට පසේ තෙතමනේ තිබීම නම් අනිවාර්යයි. භෝගේ සිටුවා මාස 4ක් 4.5ක් පමණ කාලයකදී අලකුරුල්ලන් වැඩිම ආරම්භ වෙනවා. මෙම අලකුරුල්ලන් මාස 8ක් 10ක් වනතෙක් පොළව තුල වැඩෙන අලකුරුල්ලන් මේරීමත් සමග ගසේ පත්‍ර හට ගැනීමේ වේගය අඩුවන අතර නටුවේ දිග දාඩු වෙනවා. මෙවැනි අවස්ථාවක පවතින වගාවේ අලකුරුල්ලන් පොළව මතු පිට වර්ධනය වෙනවා දැක ගන්නට පිළිවන්. මේ අවස්ථාවේ ගස මුල පස පරිස්සමින් ඉවත් කර අල ගලවා ගත හැකියි. හොඳින් නඩත්තු කළ වගාවකින් හෙක්ටයාර එකකින් මෙට්‍රික් ටොන් 16ක් 18ක් පමණ ලබා ගන්න පිළිවෙල.